This is Srimal Education, Sri Lanka. අද මම ඔයාලට කියල් දෙයන් යන්නේ වෘත පිළිබඳව. සාමාන්‍යයෙන් 6 වසරේ තියෙන ප්‍රමාණයට වඩා මම තරමක් වැඩිපුර කියල් දෙන්න කැමතියි. මොකද ඒක ඉස්සරහට යනකොට ඔගන ගොඩක් ලේසි වෙයි. මේ වෘතයේ මෙතන පෙන්වන්නේ අරය කියන එක. මේ ඊතලයෙන් පෙන්වන්නේ අරය. දෙවනි රූපේ වල පේන්නේ මේ වෘතේ සලකුණු කරලා තියෙන කළු පාට කොටසක්. මේකට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේකට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ කියන්නේ මෙතන තමයි වෘතේ හරි මැද ලක්ෂ්‍යය තියෙන. ඒකට මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ. මේ වගේ රේඛා දෙකකින් හරි දැන් කේක් කෙඩියකින් කොටසක් කපලා ගන්නවා වගේ. ඒකට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා. ඊළඟ තියෙන්නේ වෘතයක ඛණ්ඩයක්. නැත්නම් වෘතයක කොටසක් ඉවත් කරපු එකක්. මේකට කියන්නේ වෘත ඛණ්ඩයක් කියලා. ඊළඟේ පෙන්වන්නේ ඡාපයක්. මේකට කියන්නේ ඡාපය කියලා. ඊළඟට පෙන්වන්නේ ස්පර්ශකයක්. මේක වෘතයට පරිබාහිරව මේ වගේ අඳින ලද ඍජු රේඛාවක් ස්පර්ශයක් කියලා කියනවා. ඊළඟේ පෙන්වන්නේ වෘතයට අඳින ලද ජායක්. මේ ජාය වෘතයේ පරිධිය මත කිසියම් ලක්ෂ දෙකක් අතර දුර ලකුණු කරන්න යොදා ගන්න එකක්. ඒකට කියන්නේ ජායක් කියලා. ඊළඟට වෘතයේ පරිධිය. කියන්නේ සම්පූර්ණ ඡාප දිගවල වල එකතුව. නැත්නම් පරිධිය කියලා තමයි මේකට කියන්නේ. ඊළඟට පෙන්නන්නේ විෂ්කම්බය. මේ විෂ්කම්බය හැදෙන්නේ කිසියම් වෘතයක අඳින්න පුළුවන් විශාලතම ජාය. නැත්නම් මේ විදිහට අඳින්න පුළුවන් විශාලතම ජාය තමයි විෂ්කම්බය වෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න මේ විෂ්කම්බය කියන එක අරය වගේ දෙගුණයක්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අවශ්‍ය මූලික දැනුම ලැබෙන්න ඇති කියලා. අපි ශ්‍රීමාල් එඩියුකේෂන් ශ්‍රී ලංකා.